कादरेन पिलिगान्नो अलावा अत्तम्मई मम्मई यूट्यूब चैनल එකට රහම මාරුයිනේ ඉතින් මං අද ඔයාලට අරගෙන ආවේ හරිම වෙනස් විදිහේ රෙසිපි එකක් පුදුම හිතෙන රස ඩෙසර්ට් එකක් හදා ගන්න විදිය තමයි ඔන්න අද කියලා දෙන්නේ මේක නම් මාරම රහයි මම කාපු රසම රස පුඩින් එක කිව්වොත් මම හරි ඉතින් හරිම ලේසි හදා ගන්න අමුද්‍රව්‍ය දෙකයි අපිට යන්නේ අපි එහෙනම් වැඩි කතාවක් නැතුව කොහොමද බලමු මේක හදා ගන්න මුලින්ම මම බෝල් එකකට බිත්තර මම අරගෙන තියෙන ටිකක් ලොකු බිත්තර දෙකේ සුදු මත දෙක අපි අයින් කර ගන්න ඕන මේකට කහ මදේ අවශ්‍ය වෙන්නේ නැහැ සුදු මදේ විතරයි අපි ගන්නෙ. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මම මේ පෙන්නන විදිහට බිත්තරේ සුදු මදේ අයින් කරගන්න. එහෙම අමාරු කෙනෙක්ට අර තෙල් හැඳ තියෙන්නේ. තෙල් හැඳට දාලත් සුදු මදේ වෙන් කරගන්න පුළුවන්. ඊළඟට අපිට බීටර් එක අවශ්‍ය වෙනවා. බීටර් එකෙන් වැඩිම වේගෙ දාලා විනාඩියක් විතර බීට් කරාට පස්සේ සීනි ග්‍රෑම් 100ක් මම අරගෙන තියෙනවා. සීනි ග්‍රෑම් 100 මැනගන්න විදියක් නැත්තම් පීරිසිකෝප්පෙන් පුරවන්න නැතුව ගත්තම හරි. කියන්නේ කටපෙත්තට පුරවන්නේ නැතුව ගත්තම හරි සීනි. සීනි ටිකක් දාලා අපි මේක විනාඩි 15ක් විතර විනාඩි 10ක් විතර හොඳට බීට් කරන්න ඕනි ස්පීඩ් වැඩිම ස්පීඩ් එකට දාලා. එතකොට මෙන්න මේ විදිහට හොඳ ක්‍රීම් එකක් වගේ මේක හැදෙනවා. ඒ අතරමැදදී මේකට වැනිලා තේ හැන්දක් ඒ වගේම ලුණු කුඩු චුට්ටකුත් එකතු කරලා තමයි අපි බීට් කරන්න ඕන. ඉතින් මේ හරියටම විනාඩි 10 කට විතර පස්සේ සාමාන්‍යයෙන් මේකේ පදම තියෙන්න ඕන ටින් කිරි තියෙන්නේ උකු ටින් කිරි මිල්ක් මේඩ් අන්න ඒක අපි මේකේ පදම තමයි මේකේ තියෙන්න ඕන. ටිකක් ඝනට තමයි මෙහෙම එකපාරට ඉස්සුවට පස්සේ හැන්ද ඒක ටිකක් බරට තමයි ගලාගෙන යන්නේ. පාට වතුර වගේ වැක්කිරෙන්නේ නැහැ අන්න ඒ පදම තමයි හරි ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මේක ස්ටීම් කරගන්න භාජනයක් ඉතින් ඔයාලා ස්ටීම් කරන භාජනයට බටර් හරි තෙල් හරි ටිකක් ගාලා ගන්න එතකොට ලේසියෙන් ගලව ගන්න පුළුවන් දැන් මම මෙන්න මේ හදාගත්ත බිත්තර සීනි මිශ්‍රණය මේකට එකතු කරනවා ඔයාලා මතක තියාගන්න මේක හොඳට බීට් කරන්න ඕනේ මම විනාඩි 13ක් විතර මේක බීට් කරා ඊළඟට ස්ටීමරේට දාන්න කලින් අපි මේ උඩ ෆොයිල් එකකින් වහ ගන්න ඕන මොකද නැත්තම් වතුර ගිහිලා මේ බිත්තර එක දිය වෙන්න පුළුවන් ඊළඟට මේක අපි විනාඩි 15ක් ස්ටීම් කර ගන්න ඕන දැන් මේ විනාඩි 15කට පස්සේ ටූත් පික් එකක් ගහලා බලන්න ඇතුළ හොඳට තැඹිලාද කියලා ඊට පස්සේ අපිට පුළුවන් මේක ෆ්‍රිජ් එකේ දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ පොඩ්ඩක් නිවුනට පස්සේ මේ විදිහට අනිත් පැත්ත හරව ගන්න. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ නිකන් පුළුන් ගොඩක් වගේ නැත්නම් වලාකුලක් වගේ තමයි මේ ඩෙසර්ට් එක තියෙන්නේ. මේක තව ලස්සන කරගන්න සහ රසවත් කරගන්න මම සීනි පැණි ටිකක් මේකට එකතු කරනවා. අර තියෙනවා නම් කිතුල් පැණි ඒ වගේ දේවල් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලා මම කියනවාට මේක හදලා බලන්නකො අපිට පිටතර සුදු මත දෙකකුයි සීනි ටිකකුයි විතරයිනේ යන්නේ මේක පුදුම රහක් වලාකුලක් කනවා වගේ හරියට ඇත්තටම ඒ තරම් රසයි ඒ තරම් සොෆ්ට් පුළුම් බෝලයක් කනවා වගේ ඔයාලට කෑල්ලක් කපලා ප්ලේට් එකකට දාලා පෙන්නන්නම් කොහොමද මේක තියෙන්නේ කියලා ඇත්තටම වෙනස්ම විදිහේ රසක් තමයි තියෙන්නේ හරියට මාෂ්මෙලෝ එකක් කනවා වගේ මෙන්න මෙහෙම තමයි තියෙන්නේ එහෙනම් ඔයාලත් මේක try කරලා බලන්න. මගේ channel එක අත්තම්මයි මමයි අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා ගොඩක් ආදරෙන් මේ වෙලාවේදී ඉල්ලනවා. වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න. ඔයාලගේ යාළුවන්ටත් මේක බලන්න, share කරන්න කියලාත් මේ වෙලාවේදී ගොඩක් ආදරෙන්